හොඳයි අදත් අපි එකතු වෙලා ඉන්නවා සුපුරුදු පරිදි දෙවියන් වහන්සේගේ වචනය ගැන කතාබහත් එක්ක මම දන්නවා ගොඩක් අය උනන්දුවෙන් මේ කතාබහට එකතු වෙනවා ඔබ දන්නවා බයිබලය ඉතිහාසය ගැන ලියා තිබෙනවා බයිබලේ ගොඩක් ඓතිහාසික කරුණු තියෙනවා බයිබලේ ඒ නිසා ගොඩක් අය හිතනවා මේක ඉතිහාස පොතක් කියලා ඒක නිසා ඒ අය සමහර වෙලාවට එහෙම හිතන අය මේක ඉතිහාස පොතක් කියලා වැඩිපුර ඒ සම්බන්ධව හිතන අය ගොඩක් වෙලාවට තමන්ගේ ජීවිත තමන්ට ඕන විදිහට හදාගෙන මේක ඉතිහාස පොතක් ඒ නිසා සමහර උපදේශ ටිකක් තියෙනවා නැත්නම් උපදේශ අපිට මොනවාද අපිට එක්සැම්පල්ස් තියෙනවා ගන්න අපිට උදාහරණ තියෙනවා ගන්න අපේ ජීවිතේට ආදර්ශයන් තියෙනවා ගන්න ටිකක් කියලා හිතාගෙන මේක ඉතිහාස පොතක් විදිහට සලකන අය. ඒගොල්ලන්ගේ ජීවිත ඒගොල්ලන්ට ඕන විදිහට ගෙනියන්න උත්සාහ කරනවා. ඒ වගේම තවත් කණ්ඩායමක් ඉන්නවා සභාව ඇතුලේ මේක අනාගත වාක්‍ය ඉතිහාසයක් තිබෙනවා ඒ වගේම අනාගත වාක්‍යයක් තියෙනවා කියලා ඒ අනාගත වාක්‍ය ගොඩාක් ඈත අනාගතයේ සිදුවෙන්න තියෙන දේවල් ඒ නිසා අපිට ඒක අදාළ නැහැ කියන ආකල්පෙන් ජීවත් වෙනවා. ඒ අයත් ඒගොල්ලන්ගේ ජීවිත ඒ නිසා තමන්ට ඕන ආකාරයට හදාගෙන නුදුරු අනාගතේ නෙමෙයි ඈත අනාගතයේ තමයි මේ දේවල් සිදුවෙන්නේ කියන විශ්වාසය මත ඒගොල්ලන් ඒගොල්ලන්ගේ ජීවිකාව කරගෙන යනවා. ඒතර මේ දෙගොල්ලන්ටම දෙවියන් වහන්සේගේ වචනය ඇහෙනවා ඒගොල්ලෝ අහනවා ඒගොල්ලෝ උනන්දුවෙන් ඒ ගැන හොයනවා සමහර අය අධ්‍යයනය කරනවා මොනව කළත් ඒ කිසි දෙයක් ඒගොල්ලන්ගේ ජීවිතවලට අදාළ කරගන්න නැත්නම් ඒ අනුව ජීවත් වෙන්න උනන්දුවක් දක්වන්නේ නැහැ. අපිට උදාහරණ දෙක තුනක් ඉතින් අරගෙන අපේ ජීවිතේට ආදර්ශයන් දෙකක් විතර අරගෙන අපේ ජීවිතේ මට ඕන විදිහට හදාගන්න මේක හොඳයි කියලා එහෙම කරනවා මිසක් දෙවියන් වහන්සේගේ ආඥාවන් උන් වහන්සේගේ අනපනත් රකින්න මැලි වෙනවා ගොඩක් වෙලාවට ඒ අයගේ ජීවිතවල ඒවා හදාගන්න ඒගොල්ලන්ට අමාරු නිසා අකමැති නිසා ඒ නිසා ඒ දෙගොල්ලම හිතන්නේ බයිබලේ කියන්නේ එක්කෝ අතීත කාලේ නැත්නම් ඓතිහාසික පොතක් එහෙම නැත්නම් සමහර අය ඓතිහාසිකත් ඒ වගේම අනාගතය ගැනත් කියලා ඈත අනාගතය. ඒතර අපිට මේක අදාළ නැහැ මේ වර්තමාණයට. ඉතින් අපිට තියෙන මේකෙන් උපදේශ දෙක තුනක් අරගෙන අපේ ජීවිතේ හැඩගස්ව ගන්න කියන එක තමයි ගොඩක් අයගේ මතය තියෙන්නේ. යේසුස් වහන්සේ විශේෂයෙන්ම අපිට දුන්නා වූ ආඥාවන්. උන්වහන්සේගේ අන ආඥාවන්. යේසුස් වහන්සේගේ ආඥාවන් මම කතා කරන්නේ. යේසුස් වහන්සේම දුන්නා වූ ආඥාවන් රක්ෂා කරන්න ඒක අපි කළ යුතුයි කියන ආකල්පයේ ඒ අය නැහැ. හැබැයි මේ පොත ඓතිහාසික දේවල් තියෙනවා ඔව් ඒක ඇත්ත. ඒ වගේම අනාගතය ගැන දේවල් ලියලා තියෙනවා ඔව් අවුරුදු 1000ට යහපැත දේවලුත් ලියලා තියෙනවා මේකේ. ඒ කියන්නේ අනාගතයේ අවුරුදු 1000ට යහපැත දේවලුත් තියෙනවා මේකේ. හරි. හැබැයි ඒ සියල්ල වගේම අද වර්තමානයේ සිදුවෙන දේත් මේකේ ලියලා තියෙනවා. විශේෂයෙන්ම මේ අපි ජීවත් වෙන මේ කාලය ප්‍රපේතමය කාලයක්. බයිබලය ජීවමානයි කියලා කියන්නේ ලිවිං බයිබල් මේක ජීවමානයි මේක ශුද්ධ බයිබලය කියනට ඇත්ත ශුද්ධ තමයි වචනය ශුද්ධයි ඒුණාට මම ආසයි ඒක ජීවමාන බයිබලය කියනට මොකද මේ වචනය අපිට කතා කරනවා හරියට එදිනෙදා ජීවිතයට කතා කරන ඒ විතරක් නෙමෙයි වර්තමානයේ සිදුවෙන දේවල් මේකේ ලියලා තියෙනවා හරි විශේෂයෙන්ම අපි මේ ජීවත් වෙන මේ කාලය ගැන ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම අපේ සේවය තුළ එදා ඉඳලා මම හිතන්නේ අවුරුදු 10ක් 11ක් තිස්සේ මම මේ YouTube එකේ නැත්තම් මේ YouTube එකේ හරහා ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන ඒ සේවය නැත්තම් අවුරුදු 14ක් 15ක් තිස්සේ ඉඳන් මම කරාගෙන ආවා වූ සේවේ මගේ අරමුණ නැත්තම් අභිප්‍රාය දෙවියන් වහන්සේ දුන්නා වූ අභිප්‍රාය වුණේ හැම වෙලාවෙම අපේ කණ්ඩායමේ අපේ ජීවිත හදා ගන්න අපි එකිනෙකාගේ ජීවිත ගොඩනගා ගන්න ආඥාවට කීකරු වෙන්න යේසුස් වහන්සේ දුන්නා වූ ආඥාවන් වලට කීකරු වෙන්න. මොකද ඒවට අපි කීකරු වුණොත් අපි ගොඩනගෙනවා. මොකද ඒවා දීලා තියෙන්නේ අපේ යහපතට අපේ ගොඩනැගීමට නිසා. ඒ නිසා
මම මගේ ජීවිතය ගොඩනගා ගන්න උත්සාහ කරනවා නෙමෙයි අපි උනන්දු කරවන්නේ යේසුස් වහන්සේගේ ආඥාවන් මේ වචනෙට අනුව උන්වහන්සේ දීලා තියෙන උපදේශ ආඥාවන් වලට කීකරු වෙන්න අන්න එතකොට අපේ ජීවිත ගොඩනැගෙනවා හරි මම මේක කතා කරලා කිව්වා ගියේ ඉරිද මම හිතන්නේ ඊයේ දේශනාව ඔයගලන්ට අහන්න පුළුවන් YouTube එකේ තියෙනවා මම කතා කරා හිස කොහොමද කීකරු වෙන්න ඕනේ ශාරීරික අවයව කොහොමද හිසට කීකරු වෙන්න ඕනේ ඒ කතාව ඉතින් අපි මේ දේවල් කරනකොට අපි වර්තමානයේ ගැන කතා කරනවා ගොඩක් ඒ වගේම වර්තමානයේ බයිබලයේ ඉලා තියෙන අනාවැකි ගැන කතා කරනවා වාගේම අපිට බයිබලයේ උපදෙස් දීලා තිනවා අන්ධකාරයේ ක්‍රියාවන් වලට හවුල් නොවි ඒවා එක්ස්පෝස් කරන්න කියලා ඒවා එලි කරන්න කියලා ඒ නිසා ඒ කාර්යයත් අපේ සේවය තුළ අපි කරන්න ගත්ත අවුරුදු 10ක් ඊටත් ඉස්සලා අවුරුදු 12කට වගේ ඉස්සලා ඉඳලා 12ක් 13ක් 14ක් 30 ඉඳලා අපි කරේ ඒ ඒ අන්ධකාරයේ ක්‍රියාවන් බයිබලයට අනුව ලියා තිබෙන්නා වූ ඒ අන්ධකාරයේ ක්‍රියාවන් වෙන්න කලින් අපි ඒවා ඉදරව් කරනවා හරි මෙන්න මේ යක්ෂයා සූදානම් වෙන්නේ මෙන්න මේ වගේ ක්‍රියාවකට කියන එක අපි ඉදරව් කරන්න ගත්තා ගොඩක් කල් ඉඳලා ඒ වගේම යක්ෂයා හොර රහසේ සර්පෙක් වගේ හැංගිලා කරන දේවල් අපි ආලෝකය විහිදුවමින් එක්ස්පෝස් කරන්න ගත්තා ඉතින් ඒක නිසා යක්ෂයා අපිත් එක්ක එදා ඉඳලම අප්සෙට් යක්ෂයා අපිත් එක්ක එදා ඉඳලම කේන්තියෙන් තමයි හිටියේ අදටත් එහෙමයි ඒ වගේම අපි දකිනවා බයිබලයේ 2 කොරින්ති පොතේ කියනවා 2 කොරින්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ පාවලතුමා ලියලා කියනවා සාතන් මේක පුදුමයක් නොවේයි මක් නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙක් ලෙස වෙස්වලාගෙන එනවා කියලා හරි එතකොට සාතන් ආලෝකයේ දූතයෙක් හැරිට වෙස්වලාගෙන එනවා කියලා 2 කොරින්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 14 කියනවා හරි ෆෝල්ස් අපොස්තුල 13 කතා කරලා කියනවා බොරු අපොස්තුලවරු රැවටිලිකාර අය ඒගොල්ලොත් වෙස්වලා ගන්නවා ක්‍රිස්තුස් වහන්සේගේ අපොස්තුලවරුන් හැටියට කියලා හරි ඊට පස්සේ කතා කරලා කියනවා 15 වෙනි පදයේ එම නිසා උගේ නැත්තම් යක්ෂයාගේ සේවකයෝත් හරි ධර්මිෂ්ඨකමේ සේවකයන් ලෙස වෙස්වලා ගැනීම පුදුමයක් නොවේ මොකද සාතන් පවා ආලෝකයේ දූතයෙක් ලෙස වෙස්වලා ගන්න නිසා එයාට වැඩ කරන එයාගේ ඒජන්ට්ස්ලාත් ධර්මිෂ්ඨකමේ සේවකයෝ ඒ කියන්නේ යේසුස් වහන්සේගේ සේවකයෝ වගේ වෙස්වලා ගන්න එක පුදුමයක් නෙමෙයි කියලා පාවලුතුමා අවුරුදු 2000කට විතර කලින් කියනවා ඒක අද කාලේ එදාට වඩා සත්‍යයක් ඒකට හේතුව යක්ෂයාගේ ක්‍රියාව මුළු ලෝකය පුරාම මේ වෙනකොට හිස ඔසවගෙන පාලනේ නැත්නම් ඒක මහා වසා ගන්න වේලාවක මුළු ලෝකයම ඒ සාතන්ගේ ක්‍රියාව ස්වභාව ඇතුලේ සිදුවෙන එකත් අධිකව සිද්ධ වෙනවා මේ වෙලාවේ ඒ සාතන්ගේ ඒජන්ට්ස්ලා නැත්තම් දූතයෝ ධර්මිෂ්ඨකමේ සේවකයෝ ලෙස වෙස්වලාගෙන ඉන්න නිසා යේසුස් වහන්සේ කිව්වා ගහ දැනගන්නේ පළවලින් කියලා ගහ දන්නේ ගෙඩියෙන් ඒ කියන්නේ තමන්ගේ තුලින් ප්‍රකාශ වන්නා වූ එදිනෙදා ජීවිතයේදී ප්‍රකාශ වන්නා වූ ලක්ෂණ තුලින් දැන් අපි කවුරුත් යහපත් මිනිස්සු නෙමෙයිනේ අපි හැමෝම හිටිය කුණු ගොඩවල් වල හැබැයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ තුලට ආවට පස්සේ අපගේ ජීවිත වෙනස් වුණා වෙනස් වෙමින් යනවා එතකොට අද අපේ ජීවිතවල යේසුස් වහන්සේගේ ලක්ෂණ ප්‍රකාශ වෙන්න මේ කාලය දැන් ඇවිල්ලා තියෙනවා එතකොට අපගේ ඒ තුලින් යේසුස් වහන්සේගේ ගති ලක්ෂණ ප්‍රකාශ වෙන එක තමයි ආලෝකයේ දරුවන්ගෙන් සිදුවෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ ආලෝකය ප්‍රකාශ වෙනකොට අන්ධකාරය පලා යන නිසා අන්ධකාරය ආලෝකයට කැමති නැහැ. යේසුස් වහන්සේ මේ කතාව කිව්වා. ඉතින් ඒ නිසා මට මේ දවස්වල ලොකු ප්‍රහාර එල්ල වෙනවා. ඒ මොකද මම ආලෝකය හැටියට අන්ධකාරයේ ක්‍රියාවන් එලි කරන නිසා. සත්‍ය ඇත්තටම තිත්තයි ගොඩක් අයට. ඉතින් මට කරන්න දෙයක් නැහැ. මං එලිදරව් කරනවා. එලිදරව් කරනකොට
රිදෙනවා මට කරන්න දෙයක් නැහැ ඉතින් ඒ නිසා සමහර වෙලාවට සමහර අය මට පහර ගහනවා ඒකට කමක් නැහැ මොකද යේසුස් වහන්සේටත් පහර ගැහුවා අපි මම පුද්ගලිකව සහ අපේ කණ්ඩායම පහර ගහන අයට අපි ආදරේ මොකද යේසුස් වහන්සේ කිව්වා සතුරාට ප්‍රේම කරන්න කියලා ඒ නිසා කිසිම වෛරයක් තිත්තකමක් මේ කිසි කෙනෙක් ගැන අප තුල නැහැ අපි දෙවියන් වහන්සේගේ සැලැස්ම උන්වහන්සේ කියන දේ කරනවා උන්වහන්සේ කියන්න කියලා කියන දේ කියනවා නිර්භීතව එක කියනවා හැබැයි ඒ සියල්ල කරන්නේ යටහත් කමෙන් අපේ සුදුසුකමක් අපිට නැති නිසා ඉතින් අපි මේ ක්‍රියාවලිය දිගටම කරගෙන යනවා යේසුස් වහන්සේගේ ක්‍රියාව උන්වහන්සේ තමයි මේක මෙහෙවන්නේ ඉතින් ඒක නිසා මේ අද මම කතා කරන්න යන්නේ මේ අනාගත වාක්‍යයක් ගැන වර්තමානයේ නැත්නම් අපි ඉන්න කාලයේම සිදුවෙන්න තියෙන අනාවැකියක් ගැනයි අපි කතා කරන්න යන්නේ දැන් මේ අනාවැකිය ගැන මම මීට අවුරුදු 10කට කලින් 10කට නෑ තාම 9යි අවුරුදු 9යි මාස ගානකට කලින් 10කට ආසන්න කාලයකදී මම රෙකෝඩ් කරා මේක පටිගත කරා ඒකට හේතු වුණේ මට හිතුණා මම එලිදරව් පොත උගන්නන කාලේ එලිදරව් පොත මම රෙකෝඩ් කරන්න උගන්නන කාලේ එලිදරව් පොත උගන්නන්න ගත්තේ 2009 ඉඳලා නමුත් එක්කෙනෙක් මට කිව්වා ඒක රෙකෝඩ් කරන්න කියලා ඒක ෆිල්ම් කරන්න කියලා ඉතින් මට උනන්දුවක් තිබුණේ නැහැ නමුත් සමහර ඇවිල්ලා ඒකට ඒක ෆිල්ම් කරා ඒක කරන දවස්වල ඒ අධ්‍යයනය කරන දවස්වල ඒ ස්ථානෙම ඉඳලා මම එක දවසක් 2011 සැප්තැම්බර් මාසේ 18 වෙනිදා මම මේ රෙකෝඩින් එක කරා ඊට පස්සේ ඒක එඩිට් කරලා සැප්තැම්බර් මාසේ 28 වෙනිදා විතර වගේ දවස් 10කින් විතර වගේ YouTube එකට අප්ලෝඩ් කරලා තියෙනවා දැන් මම ඔයගලන්ට මේක පෙන්වන්න යනවා මොකද මේක පෙන්වන්න යන හේතුව මම මේ අලුතෙන් කතා කරන දෙයක් නෙමෙයි මේක මේක මම එදා ඉඳලා කියපු දෙයක් ඒකට සාක්ෂියක් හැටියට තමයි මම මේක පෙන්වන්න යන්නේ හැබැයි මේ වීඩියෝ එක ඔයගලන්ට බලන්න පුළුවන් සම්පූර්ණ වශයෙන් ඒ ලින්ක් එකක් තියෙනවා පල්ලෙහා ඔයගලන් මේක ඉවරනට පස්සේ ලින්ක් එක බලන්න මේක විනාඩි 5ක කොටසක් විනාඩි 14ක වීඩියෝ එකකින් විනාඩි 14ක් මම කරපු වීඩියෝ එක විනාඩි 5කට අඩු කරලා හදාගත්ත කොටසක් මේක බලන්න මේ තමයි බොහොම ළඟදී සිදුවෙන්න යන දෙයක් අපි ඇත්තටම ඒක අත ළඟ නැත්නම් ආසන්නේ ඉන්නවා කියලා මට හැඟෙනවා මම හිතනවා මට දැනෙනවා අපි ඉන්නේ ඉතාලම ඒකට මේ අනාවැකි ඉටු වෙන්න ඉතාලම ආසන්න කාලයක කියලා බොහෝ දුරට මේක මේ මෑතකදී ඉටු වෙන්න ඉඩ තියෙනවා හරි අපි දන්නේ නැහැ දිනවකවන මොකද දෙවියන් වහන්සේ තමයි සියල්ල දන්නේ උන්වහන්සේ අනුව නියම කරා වූ දින නියමයන් අපිට දන්නේ නැහැ අපි කියන්න බෑ නමුත් අපිට දැනෙනවා අපි ඉන්නේ එක ආසන්නේ කියලා ඒක නිසා මම මේ වීඩියෝ එක පෙන්වනවා මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා ෆිල්ම් කරපු එකක් විනාඩි 5ක කොටසක් අපි බලලා ඉමු අද දවසේ දිනය තමයි 2011 සැප්තැම්බර් මාසේ 18 වෙනිදා මම ඔබට අද ප්‍රකාශ කරන්න යන්නේ මම ඔබට මේ දැන් කියන්න යන්නේ මේ පොතේ ලියලා තියෙන අනාවැකි වලින් ඉතා ළඟදී සිදුවන්නට යන අනාවැකියක් ගැන අප සියලු දෙනාම මේ වෙනකොට දන්නවා මැද පෙරදිග ඉතා ව්‍යාකූල තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා මේ මැද පෙරදිග ව්‍යාකූල තත්ත්වය අහම්බෙන් සිදුවෙච්ච දෙයක්ද බයිබලේ කියලා තියෙනවා මේ කාලය වෙනකොට මැද පෙරදිග යුද්ධයක් ඇති වෙන්න තියෙනවා. මොකද්ද මේ යුද්ධය? මේ යුද්ධය තමයි රටවල් කිහිපයක් එකතු වෙලා ඊශ්‍රායල් ආක්‍රමණය කිරීම. මේක ලියලා තියෙනවා එසිකියල් කියන අනාගත වක්තෘවරයා අර මම කිව්වා වගේ මීට වසර 2550කට ඉස්සෙල්ලා විස්තරාත්මක. කොහොමද විස්තරාත්මකව කියලා තියෙන්නේ? එසිකියල් කියන මේ පොතේ 38 වෙනි පරිච්ඡේදය සහ 39 වෙනි පරිච්ඡේද වෙන් වෙලා තියෙන්නේ අන්න යනාවකිය. ඒකට පාවිච්චි කරලා තියෙන රටවල් වල නම් සඳහන් වෙලා තිබෙන්නේ ඒ කාලේ පාවිච්චි කරපු නම් වලින්. නමුත් මේ වර්තමානයේ භූගෝලීයට අනුව අපි හදලා අපි හොයලා බැලුවොත් ඒ රටවල් අපිට විස්තරාත්මකව දැනගන්න එක එච්චර අමාරු නැහැ. මම කියන්නම් ඒ රටවල් මොනවද කියලා. රුසියාව, ඉරානය, තුර්කිය, ජර්මනිය,
ප්‍රංශය ලිබියාව සුඩානය ඒ විතරක් නෙමෙයි මේ අනාවැකියට අනුව මේ රටවල් වලට එකතු වෙනවා තවත් බොහෝ ජාති බොහෝ ජාති එහෙමයි කියන්නේ ඒ නිසා අපි විශ්වාස කරනවා මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය ඇතුව රුසියාව ඉරානය තුර්කිය වගේ රටවල් ප්‍රධාන කොටගෙන ඊශ්‍රායලයට කරන ආක්‍රමණයක් කියලා එසිකියල් 38 පැහැදිලිව කියලා තියෙනවා මම ඉහත නම් කරපු රටවල් රුසියාව ඉරානය ජර්මනිය ප්‍රංශය ඒ වගේම ලිබියාව සුඩානය ඉතියෝපියාව සහ බොහෝ රටවල් තුර්කියත් ඇතුළත් බොහෝ රටවල් සිරියාවේ ගෝලාන් කඳු වැටිය හරහා ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න යනවා මේ ආක්‍රමණයේදී මොකද සිද්ධ වෙන්නේ යන්නේ මේ එසිකියල් 38ට අනුව 39 වෙනි පරිච්ඡේදයට අනුව ඒ හමුදාව සිරියාවේ ගෝලන් කඳු වැටිය හරහා මේ ඊශ්‍රායලයට ඇතුළු වෙනවත් එකම ලෝක ඉතිහාසයේ සිදුවෙච්ච දරුණුතම භූමිකම්පාවක් සිදු වෙනවා මේ භූමිකම්පාව කඳු සමතලා වෙනවා කියලා බයිබලයේ සඳහන් වෙලා තියෙනවා මේ භූමිකම්පාවෙන් අර ආක්‍රමණය කරන හමුදාව විශාල ප්‍රමාණයක් මිය ඒ විතරක් නෙමෙයි මේ භූමිකම්පාවත් එක්කම මහා උල්කාපාත වර්ෂාවක් උඩින් එවනවා කියලා කියනවා ඇයි උල්කාපාත වර්ෂාව උඩින් අපි දන්නවා අහස්‍යානෝ මගින් ආක්‍රමණය කරන්න කියලා උල්කාපාත වර්ෂාවක් වැඩිනොත් ඒ අහස්‍යානෝ විනාශ වෙනවා මේ හරම මේ ආක්‍රමණික හමුදාව එහෙම පිටින්ම විනාශ වෙනවා මෙය මුළු ලෝකෙම සෙලවෙන සිදුවීමක් බවට පත් වෙන්න යනවා මං ඇයි ඔබට මේ කතාව දැන් කියන්නේ ඒකට හේතුවක් තියෙනවා මං කිව්වා දවස ගැන දිනය 2011 සැප්තැම්බර් මාසේ 18 වෙනි අද මේ දේ අපි පටිගත කරාට ඔබ සමහර විට මේක බලයි මේ සිදුවීම සිදු වුණාට පස්සේ සමහර විට මේක නොදුරු අනාගතයේදී නැත්තම් තව අවුරුද්දකින් දෙකකින් සිදු වෙන්නත් පුළුවන් දිනය අපි දන්නේ නැහැ නමුත් ඉදිරියේදී මේ සිදුවීම අනිවාර්යෙන් සිදු වෙනවා අන්න ඒ වෙනකොට මේ මුළු පොළවම මුළු පෘථුවියම මුළු ලෝකයම දේශපාලන ලෝකයේ විතරක් නෙමෙයි සෑම රටක්ම හෙලවෙන්න යනවා ඒ විතරක් නෙමෙයි මේ යුද්ධයට හමුදාව එවපු සෑම රටකටම දෙවියන් වහන්සේ විසින් ගින්දර එවනවා කියලා මේ බයිබලයේ කියනවා එහෙනම් මේ සිදුවීම සිදු වෙනකොට ඔබ දැනගන්න මේ බයිබලේ ලියලා තියෙන දේ ඇත්තයි මම ඔබට කිව්වා ඇයි මම මේ කතාව ඔබට කියන්නේ ලොකු හේතුවක් තියෙනවා මේ යුද්ධයට වඩා භයානක සිදුවීම් මාලාවක් ඊට පස්සේ සිදු වෙන්න තියෙනවා ඒ භයානක සිදුවීම් මාලාව තුළ මේ ලෝකය තවදුරටත් මහ ව්‍යාකූල තත්ත්වයකට පත් වෙනවා මේ ව්‍යාකූල තත්ත්වයන් ගැන පැහැදිලිව විස්තරාත්මකව මේ බයිබලේ සඳහන් වෙලා තියෙනවා මේක අනාගත වාක්‍ය ලියලා තියෙන හරියටම ඒ අනාගත වාක්‍ය ඉෂ්ට වෙන පොතක් එහෙනම් මම ඔබට කියන්නේ මේ ඉස්සරහට වෙන්න යන මේ විපත්ති වලින් බේරෙන්න ඔබට තියෙන එකම මාර්ගයක් විතරයි ඒ වීඩියෝ එක මම කරේ මීට අවුරුදු 10කට කලින් මම හිතනවා දැන් ඔය කියපු රටවල් සියල්ලම මේ වෙනකොට මේ මොහොතේදී සූදානම් වෙනවා ලොකු දෙයකට ඔබ දන්නවා ගාසා තීරය මුල් කරගෙන මේ වෙලාවේ ඇති වෙලා තිබෙන තත්වය ගැන වෙන දවසට වඩා වෙන කාලවල වලට වඩා ලොකු වෙනස්කමකින් යුක්තව ලෝක දේශපාලනයේ වෙනස්කම් ඇතුව සිදුවෙන්න යනවා මම එක දෙයක් කියන්න මේ අනාවැකියට අනුව සෞදි අරාබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඒ රටවල් ඔමාන් බහරෙන් වගේ රටවල් මේ ආක්‍රමණයට සහභාගී වෙන්නේ නැහැ. බයිබලෙ හිම තියෙනවා. ඇත්තටම මේ වෙනකොට ඊශ්‍රායලයේත් එක්ක තානාපති සම්බන්ධකම් පවා
ඇතිකරගෙන තිනවා සෞදිය ඇර අනිකුත් රටවල් ඒ නිසා අපි දන්නවා වෙන කාලවල වලට වඩා මේ අනාවැකිය ඉෂ්ට වෙන්න ඉතාම සූදානම් වෙන කාලයක් තමයි මේක දැන් මම මේ කතාව කියන්න හේතු වුණ තවත් කාරණා කීපයක් තියෙනවා ඒ තමයි වර්තමානයේ මේ ලෝකයේ සිදුවන නැත්තම් මේ ඊශ්‍රායලය පලස්තීනය අතර තියෙන ප්‍රශ්නය ගැන විවිධ අයගේ විවිධ මත තියෙනවා ඉතින් ඔබට පුළුවන් ඔබගේ මතය තබා ගන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒකට අපි ගරු කරනවා නමුත් බයිබලයට අනුව අපි අදහන්නේ ඊශ්‍රායල් හි දෙවියන් වහන්සේ ඔබ කැමති වුණත් අකමැති වුණත් ඒකයි ඇත්ත ඔබ කියවන්නේ මේ බයිබලය කියන්නේ ඊශ්‍රායල් වරුන් විසින් ලියන ද පොතක් එක පොතක් හැර බයිබලය එතකොට මේ යුදෙව්වන් නැත්තම් යුදෙව්වන් විසින් ලියන ලද පොතක් යුදෙව්වන් විතරයි ලිව්වේ එක්කෙනයි ග්‍රීකයෙක් ඉන්නේ එතකොට ඒ යුදෙව් පොතේ අදහනවා කියලා කියන්නේ ඊශ්‍රායල් හි දෙවියන් වහන්සේව අපිට රෝම පොතේ සඳහන් කරලා තියෙනවා පැහැදිලිවම දෙවියන් වහන්සේ යුදෙව්වන්ව ප්‍රතික්ෂේප කරලා නැහැ කියලා ඒ ආයට తాවකාලික අන්ධභාවයක් තමයි ආවේ කියන එක. ඒ ආයට తాවකාලිකව අන්ධභාවයක් ආවා අන්‍ය ජාතීන් වන අපිට. අපි අන්‍ය ජාතීන්. අපි යුදෙව්වෝ නෙමෙයි. මේ අන්‍ය ජාතීන්ට සුභාරංචිය යන පිණිස. බයිබලයේ අපිට කියනවා අලුත් ගිවිසුමේ ඒ අන්‍ය ජාතීන්ගේ කාලය සම්පූර්ණ වුණාම නැවත දෙවියන් වහන්සේ යුදෙව්වන් සමග සම්බන්ධව ක්‍රියා කරන්නට යනවා කියලා. ඒ නිසා අපිට දෙවියන් වහන්සේගේ වචනේ කියා තිබෙන ලෙස උන්වහන්සේගේ සෙනග ගැන පහත්ව සිතන්ටත් අපි ඒ අයට විරුද්ධව පාරට්ටු කරගන්නවත් අපිට බෑ. ඒ නිසා අපි කිතුනුවන් හැටියට අපේ සතුරන්ට සමාව දෙන්න අපි පුරුදු වෙලා ඉන්නවා සතුරන්ව මරලා විනාශ කරන්න නෙමෙයි එතකොට ඒ පැත්තෙන් බැලුවත් අපි දකිනවා අද මැද පෙරදිග තියෙන වාතාවරණය තුල මේ කණ්ඩායම් දෙකේ අය එකිනෙකා ගැන මොනවද කියන්න කියලා අපි දකිනවා ඊශ්‍රායලය සහ මුලින් විනාශ කළ යුතුයි යුදෙව්වන් පුළුවන් තරම් මරා දැමිය යුතුයි කියන මානසිකත්වයේ තමයි හමාස් වගේ සංවිධාන ක්‍රියා කරන්නේ. හැබැයි ඊශ්‍රායල් වරු ඒකට අනිත් පැත්තෙන් ඉඳගෙන හමාස් අයව නෙමෙයි නමුත් අනිත් මුස්ලිම් අයව ආරක්ෂා කරන විදිහට ක්‍රියා කරමින් සිටිනවා. දැන් මම දේශපාලනට යන්න යන්නේ නැහැ. මම ඕකේ ওই යුද්ධ ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ඒක ඔගොල්ලෝ දකිනවා. නමුත් අපේ වගකීම සතුරාට වුණත් ප්‍රේම කිරීම තමයි යේසුස් වහන්සේ අපිට උගන්වලා දෙන්නේ. අපි ඒක කරනවා. මම කියවනේ ආරම්භ කරනකොට මට සතුරුකම් කරන්නේ ගොඩාක් ඉන්නවා මේ දවස්වල. මම ඒ ඔක්කොටම ආදරය කරනවා. ඒ කිසි කෙනෙක් එක්ක මම තරහ නැහැ. මම මේ අවංකව කියන්නේ මම මේ බොරුවට මේ ෂෝ එකක් දාගෙන නෙමෙයි. මම කවදා ෂෝ කාර්යයක් නෙමෙයි. මම හිතේ තියෙන දේ තමයි පෙන්වන්නේ. බොක්ක එකයි අර මොකද හක්කේයි බොක්කේයි දෙකක් නැහැ. එකයි තියෙන්නේ. කියන්න තියෙන දේ මූණට කියනවා. ගත්තත් එකයි නැතත් එකයි. ඒක නිසා මම කතා කරලා කියන්නේ මේ ඇතුළෙන්ම ඒ සියලු දෙනාට මම ආදරේ. මේක ප්‍රශ්නයක් නැහැ. ඒක ඕගල්ලන්ගේ දේ. ඔයා කරන දේ ඔයා දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරලා බේරගන්න. මම දෙවියන් වහන්සේ කියන දේ කරනවා. ඒක නිසා මම හැමෝටම ආදරේ කරනවා. ඒක තමයි ක්‍රිස්තියානිකම කියන්නේ. කිතුණුකම යේසුස් වහන්සේගේ ලක්ෂණය. ඉතින් ඒ නිසා සතුරාට වුණත් ප්‍රේම කරන්න කියලා කියන මේ කාලේදී ඕගල්ලන් හිතනව නම් යුදෙව්වන් සතුරෙක් කියලා හරි ඒ අයට ඔයා සලකන්න ඕනේ ද්වේෂයෙන් නෙමෙයි ආදරෙන්. එනිසාම ඔයගලගෙන් ඉල්ලනවා. මේ හැම අය ගැනම යාඥා කරන්න. විශේෂයෙන්ම යුදෙව්වන් ගැන යාඥා කරන්න. විශේෂයෙන්ම ජෙරුසලම ගැන යාඥා කරන්න. ජෙරුසලම ගැන යාඥා කරන්න. මොකද ජෙරුසලම යේසුස් වහන්සේට විශේෂයි. ඔබට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔබ බයිබලයේ ගැන දන්න අය. යේසුස් වහන්සේ ජෙරුසලමට ලං වෙනකොට ජෙරුසලම සිටි එකේ එළියේ ඉඳලා ජෙරුසලම නගරය දිහා බලාගෙන උන්වහන්සේ වැළපුණා.
යේසුස් වහන්සේ වැළපුණේ ස්ථාන දෙකකයි ලාසරස්ගේ සොහොන ඉදිරියේ ජෙරුසලම ඉදිරියේ උන්වහන්සේ වැළපුණා wept කියලා කියනවා උන්වහන්සේ කතා කරලා කිව්වා ඒ වෙලාවේ අහෝ ජෙරුසලම ජෙරුසලම ඔබ දන්නවා නම් අද දවසේ ඔබ ළඟට එන දේ නමුත් ඔබෙන් එක සංගවා තිබෙනවා යේසුස් වහන්සේ ඇඬුවා වැළපුණා ජෙරුසලම ගැන යේසුස් වහන්සේට එච්චර වැළපෙන්න තරම් විශේෂිත වූ නගරයක් තමයි ජෙරුසලම කියලා කියන්නේ එහෙනම් ඔබට හිතෙන්නේ නැද්ද විශේෂයෙන් මේ කාලේ ජෙරුසලම ගැන ඔයා යාඥා කරන්න ඕනේ කියලා ඒකේ ඉන්න සෙනග අදාල කරගන්න එපා ඒක පලස්තීනෝද අරාබියායිද ක්‍රිස්තියානියායිද යුදෙව්ද ඒක අදාල කරගන්න එපා නගරය ගැන ඒක දෙවියන් වහන්සේගේ නගරයක් एक बेदला वें करने अन्य पा जाति वादी वहितान ने पा देवी अनवाहन से इधरीये क्रिश्चियानी आया न ता उन वाहन से तुलट एनसीएलु देना देवी अनवाहन से इधरीये एक समान आई युद्धेव वेद ग्रीक एद कीला वेनसाक में है नुआसे टेकाए इन्हें सा जाति वादी वें ने पा याक्न्या करने जेरुसलम अभिन में ජෙරුසලමේ සාමය උදෙසා යාඥා කරන්න හැබැයි අපි දන්නවා අවසාන කාලයේ අනාවැකි තිබෙනවා ජෙරුසලම සම්බන්ධයෙන් ඒ අනාවැකි ඉෂ්ට වෙමින් තිබෙනවා මම එක අනාවැකියක් අද ටිකක් කෙටියෙන් කතා කරන්න යනවා ඒ තමයි සැකරියා පොතේ සැකරියා පොතේ 12 වෙනි පරිච්ඡේදයේ සැකරියා 12 එක පොඩ්ඩක් අපි බලමු දෙවියන් වහන්සේ කොහොමද උන්වහන්සේව හඳුන්ලා දෙන්නේ කියලා. දැන් අපි දකිනවා දෙවියන් වහන්සේ මොන හරි යමක් කියන්න යනකොට උන්වහන්සේව හඳුන්වා දෙනවා. උන්වහන්සේ සේනාවල ස්වාමින් වහන්සේ කියනවා. එමෙ නැත්තම් එක එක විදිහට උන්වහන්සේව හඳුන්ලා දෙනවා. දැන් මේ මෙතන හඳුන්ලා දෙන විදිය හරි වැදගත් දෙවියන් වහන්සේ. සැකරියා 12 එක පොඩ්ඩක් අපි කියමු. ඊශ්‍රායල් ගැන තිබෙන ස්වාමින් වහන්සේගේ वचने दिव्य प्रकाश आस दिगारीन्नाव पोलवे अत्तिवारव तबन्नाव मनुष्यातुल ओहुगे आत्मे उपदवन्नाव स्वामीन वहांसे मेसे कियन सेक दैं बलान्न पोड़ाको ये इंट्रोडक्शन एक गया अभी कियना ने हंदुन्वादी मगयान आई पोड़ा बलम इके थी ये नवा आस दिगारीन्नाव एक ने बाले उन्वांसे के विशालत्वे एक दिग्गज है ये इतनो कोड़ा मैं विश्वे में अधिपति वो देवियाँ वाहन से बलन विशालत्ते को चर्द किया ओ ओ ओ ओ विश्वे विशालत्ते बटा हिता आगान न पुलुवान नाम ग्रहालोक सौरक ग्रहमंडल मंदाकिनी विश्वे अरे अन्न ऐतरम विशाल वो देवियाँ वाहन से ඒ වගේම පොළවේ අත්තිවාරම තබන්නා වූ. එතකොට මේ මුළු විශ්වයේම අරගත්තොත් පොළව කියන එක දූවිල්ලක් වගේ තමයි සංසන්දනය වෙන්නේ. දූවිල්ලක් තරම්. දූවිලි කැටයක්. දූවිලි කැටයක් අපිට අතර ගන්න බෑනේ. ඇහැට පේන්නේ නැහැ. එච්චර කුඩායි. මුළු විශ්වයත් එක්ක සංසන්දනය කරනකොට දූවිල්ල කන්න. පොළව අන්නේ වගේ. एक अतिवार विशाल वो देवी अन्वहन से उन्वहन से क्रिया वुडातन गेन कुडाम तनकट मुखद मे पोलवे अतिवार इट पास उन्वहन से भांग मनुष्य तुल स्पिरिट आत्मय मनुष्य तुल स्पिरिट उपदवन्ना फॉर्म निर्माण कराओ स्पिरिट
අපි ඇතුලේ අපේ ඇතුලාන්තේ අපේ සෝල් එක නෙමෙයි අපේ ස්පිරිට් එක අපේ ස්පිරිට් එක හැදුවා මේකෙන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ හඳුන්වලා දෙනවා මෙන්න මේ වෙලාවේ මේක අහගෙන ඉන්න අයට මේක කියවන අයට මම විශාල විශ්මිත දෙවියන් වහන්සේ මට කරන්න බැරි දෙයක් නෑ මම තමයි ඔබලා ජීවත් වෙන පොළවේ අත්තිවාරම දැම්මේ ඒ විතරක් නෙමෙයි ඔය අතුල මන් තුල ආත්මය සෑදුවේ උන් වහන්සේ ඒක නිසා ඒ ආත්මය තුල තමයි නැත්නම් ඒ ආත්මයට සම්බන්ධව තමයි ශුද්ධ ආත්මයන් මේ දෙවියන් වහන්සේගේ ආත්මය වාසය කරන්නේ ජීවත් වෙන්නේ රෝමාටේ අපිට කියනවා දෙවියන් වහන්සේගේ ආත්මය අපේ ආත්මයත් එක්ක එකතුව අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි සාක්ෂි දරනවා හරි ඒ අපේ ආත්මය හදපු කෙනා නිර්මාණය කරපු කෙනා තමයි මේ දෙවියන් වහන්සේ අන්න ඒ දෙවියන් වහන්සේ තමයි මේ කතා කරලා මේ ඉතුරු ටික කියන්නේ හරි ඒ කියන්නේ උන්වහන්සේ කියන දේක් වරදින්න බෑ මොකද මුළු විශ්වයම දිගහැරපු පොළවේ අත්තිවාරම දබපු සහ ඔයාගේ ආත්මය හදපු. ඒතර ඔයාගේ ආත්මය කියලා කියන්නේ ඇයි දන්නවද? ඔයාට ඒ වටහා ගැනීම අවබෝධය ලබා දෙන්නේ ආත්මයන් වහන්සේයි. හරි. දැන් ඔයාට ආත්මයන් වහන්සේම උගන්වන පිණිස ඔගොල්ලෝ එකිනෙක කෙනා ආත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. මම මේ ඉතුරු ටික කියවනකොට. දෙවනි පදය. බලව අවටින් සිටින සියලුම ජනයන්ට යෙරුසලම වැනීමේ පාත්‍රයක් කරන්නෙමි. යෙරුසලම වටලා යමීදී යුදාට එසේම වන්නේය. හොඳයි. ඊළඟ පදෙත් කියන්න තුන්වෙනි පදේ ඒකත් හරි. ඒ කාලයේදී මම සියලු ජනයන්ට යෙරුසලම බර වූ ගලක් කරන්නෙමි. එය උස්සා ගන්නා සියල්ලෝ බොහෝසේ තුවාල ලබන්නෝය. පොළවේ සියලු ජාතිහුද ඊට විරුද්ධව රැස්වන්නෝය. ඒ කාලයේදී මම සියලු ජනයන්ට ජෙරුසලම බර වූ ගලක් කරන්නෙමි. එය උස්සා ගන්න සියල්ලෝ බොහෝසේ තුවාල ලබන්නෝය. පොළවේ සියලු ජාතිහුද ඊට විරුද්ධව රැස්වන්නෝය. පොළවේ සියලු ජාතීන් ඒකට විරුද්ධව රැස් වුණත් එමේ අදහස. හරිද? ඊයේ තිබුණා නිව්යෝක් වල තියෙන එක්සත් ජාතීන්ගේ හෙඩ්කෝටර්ස් කේන්ද්‍ර කරගෙන Zoom එක හරහා හරි මොකක් හරි තාක්ෂණය හරහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් ඔබ දන්නේ නැත්නම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කියලා කියන්නේ 15 දිනකින් සමන්විත වූ රටවල් 15ක නියෝජිතයන් ඉන්න කණ්ඩායමක් ඒකේ ඉන්නවා නিত্য සමාජිකයෝ 5 දෙනෙක්. ඒ තමයි ඇමරිකාව, රුසියාව, චීනය, එංගලන්තේ, ප්‍රංශය. දැන් මේ ඇවිල්ලා permanent members. ඉතුරු 10 දෙනා වෙනස් වෙනවා කාලෙන් කාලයට. මේ 15 දෙනා ඊයේ රැස් වුණා මේ වර්තමාන ඊශ්‍රායල් පලස්තින ප්‍රශ්නය ගැන කතා කරන්න. මම ටිකක් අහගෙන හිටියා ඒගොල්ලන්ගේ කතාවන්. ඒ සෑම කෙනෙක්ම ඒ වෙලාවෙත් සහ පිටස්තර ඉන්න අනිකුත් රටවල් වල නායකයොත් නිතර මේ දවස්වල කියන දෙයක් තමයි මොකක්ද දන්නවද? ජෙරුසලම මේ මුළු ලෝකේ ඉන්න හැමෝටම වැදගත්. ඒ නිසා ජෙරුසලම කියන නගරය ඊශ්‍රායලයට විතරක් අයිති කරගන්න දෙන්න බෑ. ඔබ දන්නවද මේ සියල්ල ආරම්භ වුණේ අල්ලක්ෂා කියන දේවස්ථානේ ඒක තියෙන්නේ ජෙරුසලමේ මැද්දේ දේවමාලිගාව තිබුණා වූ ස්ථානේ දැන් තියෙන මුස්ලිම් පල්ලියක තමයි මේ ගෝරිය නැත්නම් මේ රණ්ඩුව ගොඩක් ව්‍යාප්ත වෙන්න තරම් පටන් ගත්තේ ඊට ඉස්සෙල්ලා තිබුණ නමුත් ඒක තමයි මූලාශ්‍රය වගේ ඒක තියෙන්නේ ජෙරුසලමේ ඒතර එතන ඉඳලා ඒ වෙලාවේ ඉඳලා ජෙරුසලම ගැන ලොකු ප්‍රශ්නයක් දැන් මේ ජෙරුසලම ගැන ප්‍රශ්නේ ඇත්තටම ඉස්සර ඉඳන් තිබුණා හැබැයි මීට අවුරුදු මං හිතන්නේ 3කට විතර කලින් මගේ මතකය හරිනම් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසලම
ඊශ්‍රායලෙ සදාතනික අගනුවර ලෙස ඔෆිෂියලි පිළිගත්ත වෙලාවේ මහා ආන්දෝලනයක් ඇති වුණා මුළු ලෝකෙම ඊට පස්සේ බොහෝ රටවල් ජෙරුසලම පිළිගත්තා අගනුවර හැටියට මේකත් එක්ක මොකද වුනේ දන්නවද මෙන්න මේ අනාවැකිය ඉෂ්ට වුණා මොකද්ද ජෙරුසලම හරියට වැනෙන කුසලාණයක් වගේ අවට ජහතින්ට කරා අනාවැකිය ඉෂ්ට වුණා දැන් ඊට පස්සේ කියනවා ඒගොල්ලෝ ජෙරුසලමට විරුද්ධව සටන් කරන්න එනවා කියලා දැන් මේ අනාවැකිය සිදුවෙන්න හරි ළඟයි මොකද පලස්තීන අයගේ ඉල්ලීම තමයි ජෙරුසලම අපේ නගරය කියලා ඒගොල්ලන්ට ඒක අල්ලලා දෙන්න කියලා එයා ඒගොල්ලෝ කියනවා මේ වෙනකොට ජාත්‍යන්තර රටවල් වලට නැත්නම් එක එක රටවල් වලට කියනවා ඇවිත් ආක්‍රමණය කළා යුදෙව්වන්ව ඔකියුපයින් පවර්ස් ඒගොල්ලෝ කියන්නේ ඒකයි මේ මේ මොනවාද යටත් විජිතවාදී නැත්නම් අධිරාජ්‍යවාදී මේ යුදෙව්වන්ව එලවලා අපිට මේ රට ආරම්භ දෙන්න කියලා පලස්තීනන් කියනවා දෙවෙනස කියනවා ඒ රටවල් ඔක්කොම ඇවිල්ලා ජෙරුසලමට විරුද්ධව නැත්තම් වට කරගෙන ඉන්න වෙලාවේ ඒ ජෙරුසලම ඒ අයට රටවල් වලට මේ එක රටක එක අධිරාජ්‍යයක් ගැන නෙමෙයි කතා කරන්නේ මේ කතා කරන්නේ රෝමය ආක්‍රමණය කරා ජෙරුසලම ඒක ගැන නෙමෙයි මේ රටවල් පීපල්ස් ජනතාවන් ජනයන් බොහෝ ජනයන් බොහෝ ජනයන් එන වෙලාවේ මොකද නතු වෙන්නේ ඒ අයට මේ ජෙරුසලම ලොකු බර ගලක් කරනවා කියලා දෙවියන් වහන්සේ කියනවා ඇයි ඒක උසුල ගන්න බෑ ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියනවා මේක උසුලන්න එන්න එපා ජෙරුසලම කියන එකට ඇඟිලි ගහන්න එපා ජෙරුසලම කියන්නේ දෙවියන් වහන්සේගේ නගරය ඔගොල්ලෝ දන්නවද රුසියාව මේ ගිය දවස් 3 4 ඉඳලම 5ක් 6ක් 30 ඉඳලම රුසියාව නිතර නිතර කියන කතාවක් කියනවා මොකක්ද දන්නවද මීට අවුරුදු ගානකට ඉස්සල්ලා 2004 5 වගේ මං හිතන්නේ කෝටෙට් එකක් නැත්තම් 4 දිනක් වෙ නැත්තම් කණ්ඩායම් 4ක්ව පත් කරා මේ ඊශ්‍රායලය පලස්තීන අතර තියෙන ප්‍රශ්න විසඳන්න කියලා ඒ එකක් තමයි රුසියාව. රුසියාව මේ මැදදලා කියනවා ඉක්මනට මේ කෝටෙට් එක හම්බ වෙන්න මුණ ගහසවන්න. ඔගොල්ලෝ දන්නවද ඒකේ විශේෂත්වය මොකද්ද කියලා මේ කෝටෙට් එක ගැන ඉල්ලන්න. ඒගොල්ලන්ගේ යෝජනාව තමයි මේ කෝටෙට් එක කියන්නේ හතරද මම මේ ගැන කතා කරා අං හතරක් ගැන කතා කරා මං හිතන්නේ ගිය පාර අපි හම්බ වෙච්ච වෙලාවේ කතා බහ තුල. දැන් මේ කෝටෙට් එකේ යෝජනාවක් තමයි මෙන්න මේක මොකක්ද දන්නවද ජෙරුසලම බෙදා වෙන් කරන්න ජෙරුසලම බෙදලා වෙන් කරන්න දැන් දෙවියන් වහන්සේ ඒකට ඉඩ දෙන්නේ නැහැ ඒ නිසා කියනවා මේක බර උසුලන්න එන්න එපා මොකද ඔයගොල්ලන්ට මේක බරයි දැන් ජෙරුසලම කෑලි වලට කපලා වෙන් කරන්න එන අයට මොකද නද වෙන්නේ මේ තුවාල ලබනවා කියලා නෙමෙයි තියෙන්නේ එක සිංහලෙන් වැරදි. ඒක ඉංග්‍රීසියෙන් පොඩයි. තමයි ඉංග්‍රීසියෙන් කියවන්නේ ඒක පැහැදිලිව තියන මොකක්ද දන්නවද? Cutting pieces. කෑලි වලට කපනවා කියලා. ජෙරුසලම කෑලි වලට කඩන්න එන අයට දෙවියන් වහන්සේ කියනවා මම නුඹලව කෑලි වලට කඩනවා කියලා. හරි. ඒ මොකද දන්නද ඒතු? ජෙරුසලම කියන්නේ දෙවියන් වහන්සේගේ නගරය. ඒක දෙවියන් වහන්සේගේ සෙනගට උන්වහන්සේ දුන්නා යා කැමති කෙනාට දෙනවා උන්වහන්සේක දුන්නේ යුදෙවන්ට මොකද දේවමාලිගාව හදලා ඔක්කොම දුන්නා හැබැයි ඒගොල්ලන්ගේ අකීකරුකම නිසා හිතුවක්කාරකම නිසා අහංකාරකම නිසා යුදෙව්වන්ගේ මේ වරදොල තේරුම් ගන්න මම කියන්නේ යුදෙව්ව තමයි මේ ලෝකේ ඉන්න සාන්ත දාන්ත තීන්ත කුඩු ටික නෑ 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 ඒගොල්ලෝ හරි අහංකාරයි ඒගොල්ලෝ හරිම අහංකාරයි ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන් යේසුස් වහන්සේට කැමතිම නෑ මම ට්‍රැක් එකක් හැදුව නැත්නම් මොකද්ද මේ සුභාරංචිය දෙන පොතක් හැදුවා හීබ්‍රු භාෂාවෙන් මම හැදුවේ නැහැ මට හීබ්‍රු බෑ වෙන කෙනෙක්ලව ට්‍රාන්ස්ලේට් කරගත්තා මම හැම භාෂාවකටම ට්‍රාන්ස්ලේට් කරායි පොත ඒක ඊශ්‍රායලයේ අපි බෙදා හැරි අපේ සහෝදරියක් ඒක ගොඩක් උනන්දු වෙලා බෙදුවා ඒ සහෝදරිය කියනවා යුදෙව්ව එයා බස් ස්ටෑන්ඩ් එකේ නිකන් තියලා පැත්තකටලා බලන් ඉන්නවලු එයා තිබ්බේ නැහැ වගේ
ඉතින් අරගෙන ඒගොල්ල වර්ඩ් ලයින් වලට අරගෙන කියවලා පොඩි වචන දෙක තුනක් කියවගෙන එනකොටම ඉරලා විසි කරනවලු ඒගොල්ලෝ. ඒ වගේ මොකද දෙවියන් වහන්සේ තමයි ඒ ඇයට අන්ධභාවය එව්වේ. ඒගොල්ලෝ එහෙම කරන්නේ දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව අන්ධ කරලා. ඉතින් අපි අනුකම්පා කරමු එයාට. හැබැයි ළඟදිම දවසක ඒගොල්ලන්ගේ ඇස් ඇරෙන්න යනවා. ළඟදිම ඒගොල්ලන්ගේ ඇස් ඇරෙන්න යනවා. ඒකට තමයි ඒක තමයි කී යාඥා කරා. හැබැයි ජෙරුසලම කියන්නේ දෙවියන් වහන්සේගේ නගරය. එනිසා උන්වහන්සේ කියනවා ජෙරුසලමට අත තියන්න එපා. හැබැයි මේ දේශයන් රටවල් එන්නේ මොකටද දන්නවද? ජෙරුසලම අත්පත් කරගන්න. ඇයි දන්නවද? ට්‍රම්ප් මොකද කරේ? ජෙරුසලම ඊශ්‍රායලයට ලියලා දුන්නා. හරි. ඒක ට්‍රම්ප් දෙන්න ඕනේ දෙවෙනස් දීලා ඉවර. නමුත් මේ දේශපාලන වශයෙන් මම මේ කියන්නේ. ඒක නිසා දැන් රටවල් උත්සාහ කරනවා ට්‍රම්ප් පරද්දලා අයින් කරලා ඉවරලා. දැන් මොකද කරන්නේ? ඒගොල්ලෝ උත්සාහ කරනවා ජෙරුසලම නැවත ජාත්‍යන්තර නගරයක් කරන්න. ඉන්ටර්නැෂනල් සිටි. කෝටෙට් එක අර අං හතරේ සැලැස්ම එකයි. ඒක නිසා මොකද කරන්නේ ඒගොල්ලෝ? වට කරනවා ජෙරුසලම. වට කරන වෙලාවේ සියලු ජාතීන් ඒකට විරුද්ධව රැස් වුණත් හරි. ඒක උස්සගෙන යන අය ජෙරුසලම උස්සගෙන යනවා කියන්නේ මොකක්ද දන්නවද? ඒගොල්ලන් කතා කරන්නේ ජෙරුසලම ජෙරුසලම බේර ගන්න ජෙරුසලම අපිට ඕනේ ජෙරුසලම අපි වැදගත් අපිට වැදගත් අපිට වැදගත් අර යට වැදගත් අපිට ඔක්කොටම වැදගත් ඔය කියන කට්ටිය ඒක උස්සගෙන ඉන්න කට්ටිය. ඒ අයට දෙවියන් වහන්සේ කියනවා මම ජෙරුසලමේ යට මහා බර ගලක් කරන්න යනවා. බර ගලක් කරන්න යනවා. මේ සියලු අනාවැකි බොහොම ළඟ දිෂ්ඨ වෙන්න යනවා. ඒ වෙලාවේදී මේ ආක්‍රමණයේ වෙලාවේදී මොකද කරන්නේ? හතරවෙනි පදේ. ඒ කාලයේදී මම සියලු අශ්වයන්ට කුල්මත් කමද අසරුවන්ට උමතු කමද පැමිණීමෙන් පහර දෙන්නෙමි. නමුත් ජුදා වංශය කෙරේ මාගේ ඇස් අරගෙන ඉඳ ජනයන්ගේ සියලු අශ්වයන්ට අන්ධකමෙන් පහර දෙන්නෙමි. ස්වාමින් වහන්සේ කියනසේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියනවා පැහැදිලිව මේකේ කියනවා හොඳට බලන්න. දැන් ඒ ජුදා කියන්නේ ඒ ජුදා වංශේ හරි ජුදා වංශයට තමයි මේ කොටස දුන්නේ. ජෙරුසලම තියෙන එකට පොඩ්ඩක් උඩින් ඒක නිසා ජුදා වංශය තමයි ඒකත් පාලනය කරන්නේ. ඒකටයි කරන්නේ. ඒතර ඒ ජුදා වංශයට දෙවියන් වහන්සේගේ විශේෂ අනුග්‍රහයක් දක්වන නැත්නම් විශේෂ උන්වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. ඒ ආක්‍රමණය කරන හැම රටකම හැම ජාතියකම සෙනගට ජනයන්ගේ සියලු අස්සයන්ට හරි ජනයන් එන ජනයන්ගේ ඒ අයට මොකද වෙන්නේ? අන්ධකමින් පහර දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට හොයාගන්න බැරි වෙනවා ඒගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා. හරි. ඒ කියන්නේ ඒගොල්ලන් යන්න ඕන තැනට නෙමෙයි යන්නේ මොකද අස්සය අන්ධ වෙලා. හරි. ඒක කොහොම ඉෂ්ට වෙන්නවද මම දන්නේ නැහැ. ඒක අපි බලමු කොහොමද ඉෂ්ට වුණාට පස්සේ අපිට කියන්නේ. නමුත් වැදගත් දේ මොකක්ද දන්නවද? දෙයක් වෙන්න ඉස්සල්ලා කියන එක. මම කිය ඔබට අර වීඩියෝ එක පෙන්නුවේ. මේ ආක්‍රමණය සිදු වුණාට පස්සේ මේක කියලා වැඩක් වෙන්නේ නැහැ. වෙන්න ඉස්සල්ලා කියන්න. අනාගත වාක්‍ය කියන්නේ ඒකයි. හරි. මේක වෙන්න ඉස්සල්ලා අපි කියන්නේ. මේ දේ සිදු වෙන්න යනවා. ඒ නිසා ඔබගේ වගකීම, මගේ වගකීම මොකක්ද කියලා අපි මේ වෙලාවේ පැහැදිලිව වටහා ගත යුතුයි. මන්දන මාත් එක ගොඩක් අය එකග වෙන්නේ. ඉතින් ඒක මට කරන්න දෙයක් නැහැ. මං කිව්වා මම ඒක මට ප්‍රශ්නයක් නැහැ. දෙවියන් වහන්සේ කියන දේ මම කියනවා. හරි. ඊළඟ පදේ. යෙරුසලමේ වැසියෝ ඔවුන්ගේ දෙව් සේනාවල ස්වාමින් වහන්සේ කරණ කොටගෙන මාගේ බලය වන්නෝයයි ජුදාහි ප්‍රධානීහු තමුන්ගේ සිතින් කියා ගන්නෝය. ඒ කාලෙහි වටකර සිටින සියලු ජනයන් දකුණෙන්ද වමෙන්ද දාලා යන හැටියට ජුදාහි ප්‍රධානීන් දර අතරේ තිබෙන ගිනි භාජනයක් මෙන්ද ගොයම් මිටියක් තුළ තිබෙන ගිනි පෙනෙල්ලක් මෙන්ද කරන්නෙමි. ජෙරුසලමේ වැසියන්ද තමුන්ගේ ස්ථානය වන ජෙරුසලමේ නැවත වාසස්ථානය වාසය කරනවා ඇත. දැන් ඔයගොල්ලෝ දන්නවත් දන්නේ මේ වෙනකොට ජෙරුසලමට ඔබ ගිහිල්ලා තියෙනවා නම් ජෙරුසලම් නගරයට
ඒකේ තියෙනවා ජුවිෂ් කෝට කියලා වෙනම පැත්තක් වෙස්ටර්න් වෝල් එක තියෙන බටහිර පැත්ත යුදෙව් වගේ ඒ කොටසක් කියනවා ක්‍රිස්තියන් සෙක්ෂන් කියලා එක පැත්තක් තියෙනවා ඔර්තොඩොක්ස් ක්‍රිස්තියන් පැත්ත අනිත් එක මුස්ලිම් පැත්ත දැන්ටම හතරකට වෙන් වෙලා තියෙනවා පොඩ්ඩක් විශේෂයෙන්ම මුස්ලිම් සහ යුදෙව්වන් විදිහට වෙන් වෙලා තියෙනවා හරි නැත්නම් අරාබි සහ යුදෙව්වන් හිට මම එහෙම කියන්නම් ඒක තමයි වෙන් වෙලා තියෙන්නේ අරාබි වරුන් හා යුදෙව්වන් තමයි ගොඩක් වාසය කරන්නේ එතකොට මේක දෙවියන් වහන්සේගේ සැලැස්ම තමයි මේ නගරය ජෙරුසලම උන් වහන්සේගේ සෙනගගේ අගනුවර වෙන එක ඒක නිසා මොකද කරන්නේ මේ ආක්‍රමණය කරන්න එන හමුදාවේ සැලැස්ම උන්වහන්සේ වියවුල් කරන්න යනවා. දැන් අපි යාඥා කරනකොට මම මේ කියන හේතුව මම මේ මේ දේවල් විස්තරාත්මකව කියන හේතුව මම ඔයගලන්ට මේ ඉතිහාස පාඩමක්වත් අනාගත වාක්‍ය පාඩමක්වත් දෙනව නෙමෙයි. මේක අපේ වගකීම මොකද්ද කියලා තේරුම් ගන්න. යාඥා කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. දැන් මෙහෙම දෙවියන් වහන්සේ කියලා තියෙද්දි ජෙරුසලම ගැන ආක්‍රමණය කරන අය ගැන මේ විදිහට දෙවියන් වහන්සේ කියලා තියෙද්දි අපේ යාඥාව මේ වචනයට අනුකූල විය යුතු නැද්ද? නැත්නම් අපි යාඥා කරන්න ඕනේ මේකට අනුකූලව නොවේද? නැත්නම් මගේ හැඟීම් වලින් දැකලා අර CNN BBC දැකලා අද ඔයගොල්ලෝ දන්නවද වැඩක්? ගොඩාක් ක්‍රිස්තියානි අය BBC තමයි විශ්වාස කරන්නේ බයිබලයට වඩා. මොකද ඒ සමහර අය කියනවා BBC එකේ ක්‍රිස්තියානි අය වර්තකතනය කරලා තියෙන විදිහ අපිට පෙන්නනවා. මම කතා කරන්නේ මේ ක්‍රිස්තියානි අය. ක්‍රිස්තියානිටි ගැන. ඒ කියන්නේ කිතු මේ කිතුණු කම ගැන BBC එකේ කියලා තියෙන එක තමයි හරි. බයිබලේ නෑ ඒක අදාළ නෑ BBC කියන එක හරි. BBC රිලයබල් නේ. බොරු කියන්නේ ගොඩක්. ඒව එළිවේ තව ඉස්සරහට යනකොට. දෙවියන් වහන්සේ සමයන ඔගොල්ලෝ කිතුණුවන් හැටියට යාඥා කළ යුත්තේ රූපවාහිනියේ පේන දර්ශන අනුව නෙමෙයි බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලවයි හොඳට එක වටහගන්න මන් දන්නවා සමහරකට මේක ඔගොල්ලෝ බලනවා නම් කම්බුලට ගහන්න හිතේ මගේ කරන්න දෙයක් නැහැ ඒක තමයි ඇත්ත. හරි. ඔගොල්ලෝ දන්නවද මේ මීඩියා වලින් පෙන්වන භාගයට භාගයක් බොරු. භාගයට භාගය නේ තුන් කාලක් බොරු. හරි. තුන් කාලක් බොරු. ඔකේ. මම එක බොරුවක් කියන්නද? මම අද බලන් හිටියා. BBC එකේම තමයි බලන් හිටියේ. නෑ අල් ජසීරාලි මොකක් කරේ මට මතක නැහැ. දැන් ඒකේ කියනවා ඊශ්‍රායලේ රොකට් ප්‍රහාරය කියලා බිල්ඩින් එකක් වටනවා. ඒක කියනවා බිල්ඩින් එක වැට්ටුවා ඒකට ප්‍රතිප්‍රහාර හැටියට රොකට් ගැහුවලු. හනියම් ඕක විශ්වාස කරන්න පුළුවන් එකක්ද මේ අදක හමාස් රොකට් ගහපු නිසා නේද ඊශ්‍රායල්වරු ගැහුවේ? හැබැයි BBC කියන්නේ මොකද නේද? බිල්ඩින් එක කැඩුවා ඒකට ප්‍රතිචාර ලෙස හමාස් රොකට් ගැහුවලු. ඔගොල්ලෝ දන්නවද හමාස් එකෙන් ගහන රොකට්ස් වලින් භාගයක් වැටෙන්නේ පලස්තීන ඇතුළෙමයි. ඒ වලින් තමයි තුවාල වෙන්නේ මිනිස්සු. මම දැක්කා වීඩියෝ එකක්. මොකක්ද දන්නවද? ඊශ්‍රායලයේ බිල්ඩින් එකක් විනාශ කරනකොට මොකද හද කරන්නේ? ලීෆ්ලට්ස් දානවා. ඊට පස්සේ ස්පීකර් දානවා. ඊට පස්සේ කෝල් කර කර ඇතුළේ ඉන්න අයට කියනවා. එලිටන් කියනවා. පැයක් දෙකක් දෙනවා ඒගොල්ලන්ට. ඊට වඩා කාලයක් දෙනවා. අයින් වෙන්න. බිල්ඩින් එක ඔක්කොම අයින් වුණාට පස්සේ තමයි ඒ බිල්ඩින් එකට විතරයි ගහන්නේ. එහා බිල්ඩින් එකේ ඉඳගෙන එක්කෙනෙක් ෆිල්ම් කරනවා. ඒ කියන්නේ යාට ෂුවර් ඊශ්‍රායලයි මේ බිල්ඩින් එක ගහන්නේ අරකට තමයි ගහන්නේ කියලා. බිල්ඩින් දෙකක් එක ළඟ ඉඳතියෙද්දී දැන් ඔන්න අරකට බෝම්බ දාන්න යනවා නම් මේකෙන් අඩුම ගානේ සුභ බැරි විලාවත් වැඩදුනොත් කියලා. එච්චර ෂුවර් ඒ අයට මේ බිල්ඩින් එකේ ඉඳගෙන ෆිල්ම් කරනවා අර බිල්ඩින් එක කඩන එක. ඇයි ඒකට එච්චර ෂුවර් ඊශ්‍රායල ගහන්නේ අරකට විතරයි කියලා. හරි. මම මේ ඊශ්‍රායල් ප්‍රොමෝට් කරනවානේ වරදව තේරුම් මම කියන ඇත්ත කතාව. ඒ නිසා ඔය හැංගීම් වලින් යාඥා කරන්න එපා. දෙවියන් වහන්සේගේ වචනයට අනුව යාඥා කරන්න. උන්වහන්සේගේ වචනය කියා තියෙන දෙයට අනුකූලව යාඥා කරන්න.
උන්වහන්සේ කියලා තිනවා ජෙරුසලම උස්සන් යන අයව කෑලි වලට කපනවා කියලා. උන්වහන්සේ කියලා තිනවා. ඒ වගේම උන්වහන්සේ මොකදනද කරන්නේ මේ කාලේ? දෙවියන් වහන්සේ යම් කිසි කාරණයක් ඉෂ්ට කරගන්න යනවා. මේ ඊශ්‍රායලයේ ඉන්න ගොඩාක් අය යුදෙව්ව මේ වෙනකොට නැත්නම් මේ කාලේ දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ නැහැ. විශේෂයෙන්ම උතුරු කරේ. උගුරුනද උතුරු කරේ ඊශ්‍රායලයේ උතුරු කරේ තමයි සමලිංගිකයන්ගේ හෙඩ් ක්වාටර්ස් එක තියෙන්නේ. ටෙල් අවීව් වල. ඒගොල්ලන් ප්‍රයිඩ් පෙරේඩ් කියලා අරෝමිය කියලා ඊශ්‍රායලයේ තියෙන කොට. දෙවියන් වහන්සේ පිළිකුල් කරන දේ. යුදෙව්ව කරනවා. ඒතකොට දෙවියන් වහන්සේ මොකදනද කරන්නේ මේ දවස්වල? යුදෙව්වන්ට පෙන්වන්න යනවා. දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ බව. අපි පොඩ්ඩක් පෙරලමු එසිකියල් පොතට. වැඩි වෙලා ගන්න නැහැ. එසිකියල් පොතේ 39. මේ 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 ආක්‍රමණයත් එක්කම මේ අපි කතා කරපු මේ ආක්‍රමණය මේ යුද්ධෙත් එක්කම උන්වහන්සේ කරන්න යන දේ. ඒක කරන අරමුණ. ඒක කරන අරමුණ. දෙකක් තියෙන අරමුණු. අරමුණු දෙකක් ඉෂ්ට කරගන්නවා දෙවියන් වහන්සේ. ඒක එක අරමුණක් තමයි මෙන්න මේක. එසිකියල් 39 හත්වෙනි පදය කියවන්න. මාගේ ශුද්ධ වූ නාමය තවත් කෙලහන්නට ඉඩ නැර මම මාගේ ශුද්ධ වූ නාමය මාගේ සෙනග වූ ඊශ්‍රායල් වරුන් අතරෙහි දන්වන්නෙමි. ජාතීන්ද ස්වාමින් වහන්සේ වන මා ඊශ්‍රායල් වරුන් අතරේ ශුද්ධව සිටින බව දැනගන්නවා ඇත. ඊළඟ පදේ බලව එය පැමිණෙයි. එය සිද්ධ වේ ස්වාමී වූ දෙවියන් වහන්සේ කියන සේක. ඒ වනාහි මා විසින් කී දවසේය. දැක්කද? මං කියපු දවස තමයි මේක. මොකද්ද මේ ආක්‍රමණයෙන් පස්සේ මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ ගින්දර එවනවා ඒ ආක්‍රමණය කරපු රටවල් වලට. හරි. අන්න එතකොට මොකද නද වෙන්නේ? මාගේ සෙනග, ඒ කියන්නේ උන්වහන්සේගේ සෙනග, ඒ කියන්නේ ඊශ්‍රායල් වරු. තව දුරටත් මාගේ නාමය කෙලසන්නේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේ වෙනකොට ඒගොල්ලෝ කරන්නේ ඒක. මේ වෙනකොට යුදෙව්ව කරන්නේ දෙවියන් වහන්සේගේ නාමය කෙලසන එක. දෙවියන් වහන්සේ මේ ක්‍රියාව කරලා ඉවර වුණාම මොකද නද වෙන්නේ? උන්වහන්සේ කියනවා මාගේ සෙනග තව දුරටත් මාගේ නාමය කෙලසන්නේ නැහැ. මොකද උන්වහන්සේ හොලවන්න යනවා. ඊශ්‍රායලයේ හොලවන්න යනවා. සමහර අය පුද්ගලිකව මේ මෑතක අනාවැකි කියලා තිබුණා, දර්ශන දැකලා තිබුණා, සම්පූර්ණයෙන්ම ඊශ්‍රායල් හමුදාව විනාශ වෙන්න යනවා කියලා මේ ආක්‍රමණයේදී. මොකද මේ වෙනකොට යුදෙව්ව ඒගොල්ලන්ගේ රැකවලා හැටියට පිළිරන් තියෙන ඊශ්‍රායල් හමුදාව. ඇත්ත ඊශ්‍රායල් හමුදාව දක්ෂ හමුදාවක්, ලෝකේ තියෙන ඉන්න දක්ෂතම හමුදාවක්. හැබැයි මිනිස්සුන්ගේ රැකවරණය කියලා ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ IDF එක දිහා, හමුදාව දිහා. නෑ නෑ නෑ, හමුදාව නෙමෙයි, සර්වබල ඊශ්‍රායල් දෙවියන් වහන්සේ ආරක්ෂා කරන්නේ. ඒක යුදෙව්වන්ට දැනෙන්න සලස්වනවා දෙවියන් වහන්සේ මේ කාලේ. ඒ නිසා ඊශ්‍රායලේ හොලවනවා දෙවියන් වහන්සේ. ඒ විතරක් නෙමෙයි, ජාතීන් දැනගන්ට යනවා උන්වහන්සේ ඊශ්‍රායල් දෙවියන් වහන්සේ කියලා. මම එකයි කිව්වේ අපි අදහන්නේ ඊශ්‍රායල් දෙවියන් වහන්සේ. අපි අදහන්නේ ඊශ්‍රායල් දෙවියන් වහන්සේ. හැබැයි ජාතීන් දැනගන්ට යනවා මේ ඊශ්‍රායල් දෙවියන් වහන්සේ බලවන්තයි කියලා. උන්වහන්සේ ශුද්ධ වූ, ශුද්ධව සිටිනවා කියලා. ඒ වගේම අපි පොඩ්ඩක් ආපස්සට ගිහිල්ලා 38 23 වෙනි පදයක් කියවමු. මෙන්න මේක තමයි උන්වහන්සේගේ දෙවනි අරමුණ. ඊශ්‍රායල් සෙනග හොලවලා ඊශ්‍රායල් වරුන්ව නැත්නම් යුදෙව්වන්ව උන්වහන්සේගේ ළඟට ගන්න එක එක අරමුණ. ඊළඟ අරමුණ 38 23 වෙනි පදය. මෙසේ මා උතුම්ව ශුද්ධව සිටින බව පෙනේවා. මා ස්වාමින් වහන්සේ බව බොහෝ ජාතීන් දැනගන්නා පිණිස ඔවුන් ඉදිරියේ ප්‍රකාශ වන්නෙමි. ආහා. මෙසේ මම උතුම්ව I will magnify myself and sanctify myself. මම මගේ නාමය උස්සස් කරගන්නවා. ශුද්ධව ප්‍රකාශ වෙනවා. මා ස්වාමීන් වහන්සේ බව බොහෝ ජාතීන්
දැනගන්න පිණිස ජාතීන් ඉදිරියේ උන්වහන්සේ ප්‍රකාශ වෙනවා. ඔගොලු දන්නද ප්‍රකාශ වෙන්න ඕනේ ඇයි කියලා? ගොඩාක් ලෝකේ ඉන්න ජාතීන් අපෙන් අහන දෙයක් තමයි කෝ ඕගොල්ලන්ගේ දෙයියෝ? සමහර අය අහනවා මොන පාටද? සමහර අය අහනවා මොන වගේද? කෝ ඕගොල්ලන්ගේ දෙයියෝ ඇයි සද්ද නැත්තේ? ඕගොල්ලෝ විශ්වාස කරන්නේ මිත්‍යාවක්. එහෙම දෙවි කෙනෙක් නැහැ. ඔන්න ඕව තමයි අපිට කියන චෝදනා ලෝකය පුරා. ඒක නිසා දෙවියන් වහන්සේට සිත් වෙනවා ඒ අයගේ ගැළවීම උදෙසා. නැත්නම් ඒ අයව නිසි ස්ථානයට ගන්න ඕන නිසා, ඒ අයට ආදරේ නිසා දෙවියන් වහන්සේ ඒ අය ඉදිරියේ ප්‍රකාශ වෙන්න යනවා මේ සිදුවීම තුලින්. මම හිතනවා, මං ඉස්සල්ලා කිව්වා වගේ, මං හිතනවා අපි ඒ සිදුවීමට ඉතා ආසන්නව ඉන්නවා කියලා. ඒ නිසා අපි යාඥා කළ යුත්තේ මොකක්ද? අපේ යාඥාව මොන වගේ වෙන්න ඕනේද? අපේ යාඥාව අපේ අවශ්‍යතාවයන් වලට විතරක් සීමා කරනවද? එහෙම කරලා ඔබ ආත්මార్థකාමී යාඥා කරන ක්‍රිස්තියානි කෙනෙක් වෙනවද? එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ සැලැස්ම මේ පොළවේ ඉෂ්ට වෙන පිණිස, උන්වහන්සේ ලියා තිබෙන අනාගත වාක්‍ය ඉෂ්ට වෙන පිණිස යාඥා කරනවද? මං කියන්නම් දානියෙල් බබිලෝනියේ ඉන්නකොට බබිලෝනි අධිරාජ්‍ය විනාශ කරලා මිදෝ පර්සියානු අධිරාජ්‍ය පාලනය ගත්තට පස්සේ දානියෙල් ජෙරමියා පොත කියවුවා. ජෙරමියා පොත කියවනකොට දානියෙල් දැනගත්තා අවුරුදු 70 සම්පූර්ණයි. මොකද ජෙරමියා ලියලා තියෙනවා අවුරුදු 70කින් වහල් කම් ඉවර වෙනවා කියලා. දානියෙල් මොකද කරන්නේ? ආ, එහෙනම් ඔක්කොම හරි. දෙවියන් වහන්සේ ලියලා තියෙනවා නම් අවුරුදු 70න් ඉවරයි කියලා. ඒක සිද්ධ වෙයි. මම ගිහිල්ලා බෑග් එක පැක් කරගන්න ඕනේ. මම ගිහිල්ලා අනිත් පැයට කියනවා දැන් ලෑස්ති වෙන්න යන්න කියලා. නෑ නෑ නෑ. කියවලා බලන්න දානියෙල් පොත. දානියෙල් මොකදනද කරේ? දානියෙල් ගිහිල්ලා ධන ගැහුවා. දෙවියන් වහන්සේ ඉදිරියේ ධන ගැහුවා. ධන ගහලා කිව්වා ස්වාමිනී මම සමාව ඉල්ලනවා කියලා. මොකද්ද කරේ? දානියෙල් පසුතැවුණා. දානියෙල්ගේ පාපවලට සහ දානියෙල්ගේ පියවරුන්ගේ පාපවලට. මොකද ඒක නිසා තමයි වහල්කමට ආවේ. ඒ නිසා දානියෙල් මොකද කරේ? යාඥා කරා ජෙරමියා පොතේ ලියලා තියෙන අනාවැකිය ඉෂ්ට වෙන පිණිස ඒකට අනුකූලව දානියෙල් යාඥා කරා. ඉන්ටර්සීඩ් කරා. දෙවියන් වහන්සේ හොයන්නේ අන්න ඒ වගේ සෙනඟක්. දෙවියන් වහන්සේගේ සලස්ම මේ පොළවේ ඉෂ්ට කරන පිණිස ඒ කැමැත්ත සැලැස්මට අනුකූලව යාඥා කරන්න. ඒක තමයි යේසුස් වහන්සේ අපිට සරලව උන්වහන්සේ ආකෘතියක් දුන්නනේ අපිට යාඥා කරන්න නේද? අහපු වෙලාවෙ අපිට යාඥා කරන්න උගන්වන්න කියලා ගෝලියෝ කියවලා යේසුස් වහන්සේ ආකෘතියක් දුන්නා. ඒක කටපාඩම් කරලා මන්ත්‍රයක් වගේ මතුරන්න දීපු මන්ත්‍රයක් නෙමෙයි. ඒක දුන්නේ ආකෘතියක්. ඒකේ තියෙන මොකක්ද අන්නවද? යාඥා කරලා කියන්න කියලා මොකද්ද? ස්වර්ගයේ මෙන් පොළවේද වහන්සේගේ කැමැත්ත ඉටු වේවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ තියෙනවා ලියලා. අන්න ඒකට අනුව යාඥා කරන්න. ඔයාගේ හැඟීම් වලට අනුව නෙමෙයි. ඔයාට මේක එක ටීවී එකෙන් පෙන්වන දේවල් වලට WhatsApp එකේ එන message වලට අනුව නෙමෙයි. වචනයට අනුව, දේව වචනයට යන්න WhatsApp එකෙන් එළියට එන්න. ඔය ගෲප් වලින් එළියට එන්න, මේකට යන්න. මේකට අනුව යාඥා කරන්න. උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වෙන පිණිස යාඥා කරන්න. ජෙරුසලමේ උන්වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙන පිණිස යාඥා කරන්න. අන්න ඒකයි උන්වහන්සේගේ කැමැත්ත. ඔයාගේ කැමැත්ත නෙමෙයි. ඔයාගේ අවට ඉන්න අයගේ කැමැත්ත නෙමෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඊශ්‍රායෙල් ඉෂ්ට වෙන පිණිසත්, ලෝකේ ඉෂ්ට වෙන පිණිසත්. මම ඔබට ආපහු කියන්න, මම ඔබට මම ඒක ඊයේත් කිව්වා.
ලබන ඉරිදා පෙන්තකොස්ත දවස සමරනවා අපි. ඒ කියන්නේ සභාව ආරම්භ වීම. ඒක අපි උත්සව දාලා පාටි දාලා කරන්න යන්නේ. ඒක යාඥාවෙන් සමරනවා. එදායින් පස්සේ මහා අස්වැන්නක් මහා අස්වැන්නක් උන් දේව රාජ්‍යයට ගේන්න සැලසුම් කරලා තිනවා ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් මහා එක පාට ඔක්කොම කඩාගෙන යනවා නෙමෙයි කාල පරිච්ඡේදයක් ඇතුළත ඒ නිසා උන්වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙන පිණිස යාඥා කරන්න උන්වහන්සේගේ කැමැත්ත සභාව තුල ඉෂ්ට වෙන පිණිස යාඥා කරන්න උන්වහන්සේගේ සැලැස්ම කැමැත්ත මේ දේශයේ ඉෂ්ට වෙන පිණිස යාඥා කරන්න උන්වහන්සේගේ සැලැස්ම කැමැත්ත මේ ලෝකයේ ඉෂ්ට වෙන පිණිස යාඥා කරන්න ඒ ඔක්කොටම වඩා උන්වහන්සේගේ සැලැස්ම ඊශ්‍රායලයේ ඉෂ්ට වෙන පිණිස යාඥා කරන්න ජෙරුසලමේ උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වෙන පිණිස යාඥා කරන්න මේ උන්වහන්සේ කැමැත්ත අපි යාඥා කරමු ස්වාමිනේ उपवहांसेट सियलु गौरवे महिमे देनो स्वामिनी उपवहांसे महोत्तम वो बलवंत वो स्वर्ग्यान दिगहरिया वो देवियान वहांसे स्वामिनी उपवहांसे पोलवे अतिवारम तेबुआ वो देवियान वहांसे स्वामिनी उपवहांसे मनुष्या तुल आत्मय सैदुआ वो देवियान वहांसे स्वामिनी उपवहांसे के बलय असीमिताई එවගේම ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබ වහන්සේ අප තුල වගුරුවා තිබෙන්නේ ඔබ වහන්සේගේ ඔබ වහන්සේගේ සලස්ම ඔබ වහන්සේගේ කැමැත්ත මගේ ජීවිතේ ඉෂ්ට වෙන පිණිසයි ස්වාමිනී උන් වහන්සේ මා තුල සිටින්නේ ඔබ වහන්සේගේ සලස්ම මා තුල ඉෂ්ට කරන පිණිස යටහත්කම මට දෙන්න කියලා මම යාඥා කරනවා ස්වාමිනී ඔබ වහන්සේම स्वामी आवसी देवप्यानि अपगे जीवित पालने याज्ञा कर स्वामी मेन्ना ईश्राले गण याज्ञा कर जेरूसलम गण याज्ञा कर स्वामी उपवहंसे जेरूसलमेद स्वामीन वहंसे ईश्राले स्वामीन वहंसे स्वामी उपवहंसे सलस्म कमेत्त ए आकारेन्म जेरूसलमेद ईश्राले दिष्टवेन पिनिसापि याज्ञा करना स्वामी गौरव लबन पिनीस स्वामी अपि अडुवेन्नत् उपवहंसे अपतुल वेडिवेन्नत् सलस्वन्न किलपि याज्ञा कर स्वामी मे याज्ञाव उपवहंसे गे सिंहासने वेतट ओसवनवा स्वामी सियलु गौरवय महिमय स्वामी उपवहंसेटम वितराय स्वामी मग्निसाद अपि दूविल्ल स्वामी उपवहंसे බලවන්ත වූ දෙවියන් වහන්සේ මා බලවත් කරන්නා සමිඳානන්ත මට සියල්ල කළ හැකි වේ ස්වාමිනි ඔබ වහන්සේගේ බලයෙන් ඔබ වහන්සේගේ ශක්තියෙන් ඔබ වහන්සේගේ ආලේපෙන් පූර්ණ කරන්න ස්වාමිනි අපි එකිනෙක කෙනාව සීල් ගෞරවයේ මහිමය ස්වාමිනි අපි ඔබ වහන්සේට දෙනවා නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හොඳයි අද අපි ටිකක් වෙලා ගත්ත සමා වෙන්න ඕගලන් අපිත් එක්ක එකතු වෙලා සිරු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා ඒ වගේම හෙට දවසෙත් මෙවැනිම කතා බහක් එක්ක අපි ඕගලන් එක්ක එකතු වෙන්න සූදානම් වෙලා ඉන්නවා හෙටත් අපිත් එක්ක එකතු වෙන්න එතකන් සිරු දෙනාට ජේසු පීටයි